සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමසිද්ධිකං අනවසේසිකං සීලපත්තං යතා පරිහරේ ඒවං සචින්තේ මනුරක්ඛේ පත්ථයනු දිසං අගත පුබ්බං ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුම්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ විස්තරාත්මක දේශනයක ගාථාවක් වශයෙන් මේ දේශනය පවත්වලා තියෙනවා. අභාවප්‍රාප්ත වූ සද්ගුණවත් විශේෂඥ වෛද්‍ය ඇස්නි දසනායක මැතිතුමාන සිහිපත් කරමින් කෘතවේදිත්වයෙන් පුණ්‍යානුමෝදනා සඳහා පැවැත්වෙන මේ ධර්ම දේශනාවට සමන්තා චක්‍රවාලේසු යමින් නමින් ආස්පස ශක්‍රල දෙවියන්ටත් ආරාධනා කළ අතරේ එම දොළතර මහත්මයාත් මේ දෙසට මෙත යොමා සිත යොමා මේ දේශනේ සවන් දෙත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මාතෘකාසල ධර්ම දේශනයේ ජාතික පාළියෙහි ඒකක නිපාතේන දේශනාව. ගාථාවේ තේරුම සමිතිත්‍යකං මුවවිතකේ සිරි ඇස්සා වූ අනවශේෂකං තේලපත්තං තෙල් පාත්‍රයක් බිඳක්වත් පිහිනෙන්නේ නැතුව යථා පරිහරේ යම්සේ ගෙනියන්නේද ඒවන් සචිත්ත මනුරක්ෂේ එසේ තමාගේ සිත ආරක්ෂා කටයුතුයි පත්ථයානෝ දිසං අගත පුබ්බං සිහිනිතින්වත් නොගිය විරු නිවන් දෙසට යනු කැමැත්තා විසින් සිත ආරක්ෂා කටයුතුයි කියන එකයි ගාථාවේ තේරුම. මුවවිතෙක් ඉරේ තියෙන මේ තෙල් පාත්‍රයක් විලක්වත් ඉහිරවන්නටුව ගෙනියන්න සමත් වෙනවා නම් ඒ වාගේ නොගිය යුතු නිවන් දෙසට යනු පිණිස තමාගේ සිත ආරක්ෂා කටයුතු කියන උපදේශයයි මේ සඳහන් වන්නේ. මේ දේශනයේ පැවැත්වීමට හේතුව මේකයි. සුභාග කියන නගරයක ශේතක කියන ජනපදයේදී ජනපද කල්යාණී සූත්‍රය නමින් විශේෂ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මේ ජනපද කල්යාණී සූත්‍රයේ දේශනාවේ අදහස මේකයි. බුදුරජාන් වහන්සේ සංඝ පරිසමතා දේශනා කරනවා මානෙනි පංච කල්යාණී සමන්විත ජනපද කල්යාණී කියන රූප ස්වභාවයෙන් සමන්විත කාන්තාවක් ගැන මිනිසයන් අහන්න ලැබෙනකොට එයත් බොහෝ සෙයින් උනන්දු වෙනවා දකින්න යන්න. රූප රාජිනියක් වලින් දකින්න යන්න කැමති වෙනවා. ඒ අතරත එතුමිය වඩා නැතිනේ ගැයීමේ දක්ෂතාවයෙන් යුක්තයි කියලා ආරංචිනොත් තවත් උනන්දු වෙනවා. විශාල ජන සම්නිපාතයක් ඇති වෙන එතෙන්ද. එසේ නමුත් මහණෙනි යම්කිසි පුද්ගලයෙකුට කාද අපරාධකාරී කියලා හිතමු. ඒ පුද්ගලයාට දෙනවා
මුවමිතෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් එසේ තියාගෙන මේ ජන සම්බාධ නැද්දෙන් බිඳක්වත් ඉහිරවන්නේ නැතුව ගමන් කරන්න කියලා විධාන කරනවා. ඒ පක්ෂයෙන් යනවා පඩුවක් අමෝරාගත් වදකේ. බිඳක් හරි මේ තෙල් ඉහිරුවොත් එතනම ගෙල ගසා දාන්නයි ඔහු කියනේම. මහණෙනි මේ කරන්න පුළුවන්ද බැරිද? කරන්න පුළුවන් නම් ඒ තැනැත්තා ජයග්‍රහණය ලැබෙන ජීවිත ආරක්ෂාව වෙනවා. බිඳක්වත් ඔහුගෙන් තෙල් බිඳක් ඉහිරුණොත් එහෙම එතනම ගෙල ගසා දමනු ලැබෙනවා. මහණෙනි, ඒ විදිහේ විශාල ජන සන්නිපාතයක් නැතුම් ගැයුම් කෙලි සෙල්ලම් නැද්දේ තෙල් පාත්‍රයක් ඉසේ තියාගෙන බිඳක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න තරම් සතිමන්ත වෙනවා නම්, ඒ වගේ නොගේරු නිවන් ගමනට යාම සඳහා තමන් විශ්ිත ආරක්ෂා කටයුතු කියන නිදර්ශනය දක්වමින් මේ ගාථාව දේශනා කෙලේ. ඒකට සරුවක්යන් වහන්සේ නිදසුනක් ඉදිරිපත් කළ තථාගතයන් වහන්සේද ඌරු ජාතියක මේ වාගේ හාස්කමක් සිදු කළා කියලා. වික්ෂ සංඝයා වහන්සේගේ ආරාධනෙන් එම තේලපත් ජාතක දේශනයේද පහදා දුන්නා. ඒක දිග දේශනාවක් පිටින් නෙමෙයි. බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රජ පවුලේ රාජ කුමාරවරු 100ක් ඉන්න පවුලේ අන්තිමයා වෙලා උපන්නා. එකම රජතුමාගේ දරුවෝ 100යි. ඔක්කොම තේජවන්ත ඥානවන්ත පුත්‍රයෝ. එන් බාලම මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ. ඒ කාලේ ඉසිපතනාරාම නිගදාගෙහි සිය ගණන් පසේ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ රජතුමා ඒ පසේ බුදුවරයන් වහන්සේලාට පදමඳුරට නිතර නිතර ආරාධනා කරන දානය සඳහා. බෝධිසත්ව කුමාරයන් වහන්සේ වඩාත්ම සමීපචාරීව සීල වතාවක් සිද්ධ කරනවා. දෙපා දෙවීම, පැන්තිලි ගැන්වීම, දන් බෙදීම, දානි වන්දනා අවසානයේදී ආතර දෝණය කර දීම ආදී සීල වතාවක් කරන මේ රාජ කුමාරයා. අනිත් කුමාරවරුන්ද වඩා සමීපචාරී පසේ බුදුවරයන් වහන්සේලා ඇසුරු කරනවා. එක් දවසක් මේ රාජ කුමාරයා හව ස්වාමීන් මට සාජ්‍ය ලැබෙයිද යම් කියකින් කියලා. පසේ බුදුවරයන් වහන්සේලා පිළිතුරු දුන්නා, දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ නමුත් ඔබ අර ඉසේ තියාගත්ත තෙල් පාත්‍රයකින් බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් වගේ මනා සිහියෙන් මනා නුවණින් ගන්ධාර රටට යන්න සමත් වෙද්දී ඔබට ගන්ධාර රටේ දවස් 7කින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි මේ ගමනේ බොහෝම දුෂ්කර ගමනක්. මිනිස් වාසයක් නැති ප්‍රදේශවල අමනුෂ්‍යෝ ගන්ධාර නගර කියලා මවා ගන්නවා සල්පි. අශපින්නවන්නේ කන පින්නවන්නේ නැහැ. ඒ ජීව කය පින්නවන්නේ නානා ප්‍රකාර විදිහේ සල්පිල් මවා ගන්නවා. ඒ අත්ෝ දිව්‍යාංගනාවන් වාගේ ශරසින ඒ යන්නේ නැත්තම් පොළවවා ගන්නවා. ඒගොල්ලෝ ගොදුරු කර ගන්නවා. ඒ වාට එහා නැතුව තමන් මනා සිහියෙන් මනා අවදියෙන් ඒ කාන්තාර මාර්ගෝලින් ගමන් කරන්න සමත් වෙතොත් ඔබට පුළුවන් මේ රාජ්‍ය ලබන්න ගංගා රටේ. ඉතින් මේ ඉස්තර යාලා මේ රාජකුමාරයා තේරුම් ගත්ත යන හැටි. මොකෙන් බුදුවරයන් වහන්සේලා මේ රාජකුමාරයාට පිරිත් කියලා පිරිත් නූල් 500කට අතර දුන්නා. අපේ පිරිත් නූලකුත් දැවතුවා. උපදෙස් දුන්නා යම යනතන නවතින කොට පිරිත් නූල් වටේ ඇදගෙන වාඩි වෙන්න. අවදීන් සිටින්න කියලා. මේ විදිහට මේ බෝධිසත්ව රාජකුමාරයන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේගේ උපදෙස් ලබාගෙන මෞපියන් දෙවැඳලා යන්න පිටත් වුණා. ඒ අතර තව රාජකුමාරවරු ප්‍රශ්නෙකට සූදානම් වුණා. ඒකලට එකතු වෙන්නේ මෙතුමා කියා හිටියා, ඔය කිසිවෙක් දෙන්නේ නැපා, ඔය අතෝ අනුතරේ වැටෙන්න පුළුවන්, මේ වාගේ අතරමඟ විපත්තියක් තියෙනවා, මම යන්නේ සූදානම් වෙලා. පංචාය දසන්නත් දෙවෙලා මඟට අවශ්‍ය ආහාර පානත් ඔක්කොම ලෑස්ති කරගෙන මේ යන්නේ. දවස් 6ක්ම අතරමඟ නවතින්න සිදු වෙනවා. හත්වෙනි දවස තමයි ගන්ධාර රටට යන්න ලැබෙන්නේ. ඉතින් ඒ අතරේ මේ කුමාරුණු කිව්වා, අපි යන්නේ තමුන් වහන්සේගේ සාධ්‍ය කාලයට සහයෝගය දෙන්නයි.
සමුන්නාසේ වගේ අපි ප්‍රවේශමෙන් එන්නම් කියලා පිටත් වුණා. නමුත් ඔය පස් දෙනාම අතරමඟදී එක එක්කෙනා එක එක්කෙනා අමනුෂ්‍යයන් ගොදුරු වුණා. මේ රාජකුමාරයා තනි වුණා. යන යන තැන පිළිත් නූල් ඇදගෙන වාඩි වෙලා තමන් සතියෙන් ඉන්නවා. හිතාගන්නේ නැහැ. ඔය අතරේ ඔය අමනුෂ්‍යයන් අතර බොහෝම දක්ෂ යක්ෂණියක් දිව්‍යාංගනාවක් වගේ බොහෝම රූපලාවන්‍යෙන් යුතුව මවාගෙන පස්සෙන් එනවා. මෙතුමාත් මේක ආරාධනා කරනවා. කෑම කන්න, වතුර බොන්න, ඉරේක ගන්න මේක දිහේ ආරාධනා කරනවා. උනාසේ දන්නවා මේ යක්ෂණියක් බව. හැරෙන්නේ බලන්නේ නැතුව ආයුධ සන්නද්ධව එතුමා ප්‍රවේශමින් ගිහිල්ලා ගංගා රටේ නගරයට පිවිසෙන්නේ ඉස්සරේ තියෙන අම්බලමක් මේකට ඇතුල් වුණා. කෙරෙක් නෝල රාමන්ට ඇදගෙනම ඇතුල් වුණා. යක්ෂණියට ඇතුළට යන්න බැරුව පදිපනේ වාඩි වුණා. එදා හවස් වරුවේ දාසපුරාම උයනේ සැරිසරු රජතුමා සතුනි වෙරෙන් ඇසා පිටින් නගරයට එනකොට මේක දැක්කා. බොහොම ලස්සන රාජකුමාරිකාවක් වාගේ මේ කාන්තාව පෙනුනේ. රජතුමා එමෙතෙකොට ගින් කිව්වාර බලන්න කවුද? මොකද මේ තනියෙන් ඉන්නේ ඇඳිර ඇටේගෙනන වෙලාවේ. එමෙතියාගෙන් කිව්වා මොකද මේ තනියෙන් ඉන්නේ කියලා. ඉතුවා මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා මට එන්න දෙන්න මං එක තරහ වෙලා. පස්සේ ඇමතියා ඇතුලට ගිහිල්ලා රාජකුමාරයෙන් එහා මොකද මේ තමන්ගේ බිරිඳ මෙච්චර සුකුමාල බිරිඳ පිට කියලා ඉන්නේ ආරක්ෂාව නැහෙනේ. නෑ මගේ බිරිඳක් නෙමෙයි යක්ෂණියක්. මා එක පැමිණි ප්‍රශ්නාවම කෑවේ ඔය යක්ෂ තමයි. මාත් අල්ලා ගන්න එන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ කිව්වේ. පස්සේ ඇලිලා ආයමත්යේ කාන්තාවට කිව්වා ඔබ යක්ෂණියක් කියන්නේ. ඔව් ස්වාමී වරුම තමා තරහ වුණාම යක්ෂණිය කියනවා පෙරේති කියනවා මගේ ස්වාමියා තමයි කිව්වේ. පස්සේ ඉතින් රජුලුවන් ගිහින් කිව්වා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතාව. පස්සේ රජුලු හොඳට මොලා වෙලා දැන් ස්වාමියා අතහැරියා නම් රාජ සම්පතක එන්නේ කියන්නේ කියලා ඇතාවකට ගෙන්න ගත්තා. ඉතින් මේ යක්ෂණයක් බව දන්නේ නැහැ. ඉතින් මාලිගාවට ඇතුල් වෙලා රාත්‍රී භෝජනින් පසුව මෙතුමිය කිව්වා අනේ ස්වාමීනි මං ආගන්තුක කාන්තාවක්නේ. දේවයන් වහන්සේ මට මේ රටේ බලතල දෙන්නේ නැත්නම් මං අසරණ වෙනවා. ඒවා බලතල දෙන්න පුළුවන් ක්‍රමයක් නෑ රටේ. එහෙනම් මට මාලිගාවේ ඉවත් වාදී බව දෙන්න. ඒක පුළුවන්. අන්තිමේදී මේ රාජ්‍යරෝ කොච්චර මුලා වුණාද කියනවා නම් රාගේ මහේශිකාවක් හැටියට අභිෂේක කරගත්තා. ඉතින් මෙතුමියගේ උපායශීලීත්වයෙන් රජතුමා දැඩිසේ නින්දට වැටුණා. අන්තිමේදී අහසින් ගිහිල්ලා තමන්ගේ යක්ෂ පුරයෙන් ඔක්කොම එකස්සන ඇරිලා රජතුමා ඇතුළු විශෝවරු සේවක සේවික ඔක්කොම කාල විනාශ කළා. පසුදා උදෑසන රාජසේවයේ තෙන්නේ නැති මිතුරුන්ද දොර අරින්නේ නැති නිසා වඩුමහසුරේ එකතු වෙලා දොරවල් කැටුවා. දැලොම ඔක්කොම යටි සැකෙවි. පස්සේ හැමෝම විස්මයට පත් වෙලා ඉන්න අතර අර කතාව ගනුදෙනු කළ ඇමතියා කිව්වා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් ඊයේ හන්දෑවේ අපට සම්මුඛ වුණා නේද? අපි යම් බලන්න අර අම්බලමේ හිටියේ පුජ්‍යලයා සම්මුඛ වෙන්නේ කියලා. දින් ඇවිල්ලා සාකච්ඡා කරනකොට සැබෑම රාජපුත්‍රයෙක්. දින් මේ සියල්ල විසඳාගෙන රාජකුමාරයා රාජ්‍ය දුන්නා. මේ ප්‍රවෘත්තියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරනවා. ඒ කාලේ සමන් විහිිතේ පිරිවර මේ බුදු පිරිසයි එදා ඒ කාලේ මේ විදිහට ආරක්ෂා සහිතව සම්පජානකාරීව ගමන ගිහිලා රාජ්‍ය දෙපත් වුණේ සමන් වහන්සේ කෙනෙක් පහදා දුන්නා. මෙතෙන්දී පැහැදිලි කරන්නේ සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශ පන්තියක්. ඒ කියන්නේ දුර්ග මාර්ගයේ කමනුෂ්‍යයන්ගේ මාර්ගයක දෙවියන් වහන්සේ ඇවිල්ලා රවටන වෙලාවේ දේවා හැවතෙන්නේ නැතුව මනා සිහියෙන් මනා නුවණින් මනා අවදියෙන් යුතුව හද්දා ශක්තිස්සේ දුර්ග මාර්ගික ගමන් කරන රාජ්‍යයට පත් වුණේ සිත ආරක්ෂා කරගත්ත නිසායි. ඒක මාතෘකා කරගෙනයි සරුවක්යන් වාසේ මේ ජනපද කල්යාණේ සූත්‍රය විවරණේ දෙලෙයි. ඒ දේශනාව තුළින් බොහෝ දෙනෙක් මඟ ප්‍රනිවන් සුව අවබෝධ කළා. දැන් අපි සලකා බලමු ගාථාවේ අභ්‍යන්තරයේ. මේ ගාථාවේ සඳහන් කළ මුලතම නිදසුනක්. ඒ කියන්නේ මොහොවිතෙක් කිරුණාව තෙල් පාත්‍රයක් වෙනවා. මේ තෙල් පාත්‍රය දෙනවා
යම්කිසි වරදක් කළ පුද්ගලයෙකුට එසේ තියාගෙන යන්නර ජනපද කල්යාණයේ නැතුම් යවුන් දක්වන පිරිවර මැද්දෙන් යන්න. එක බිනක් හරි හැරුණා නම් එතනම ඝාතනය කරන්නයි මේ මෙතෙ වෙති වෙන්නේ. මේක නිදසුන් කෙරේ චිත්ත දාමනේ සඳහා ගන්න පිළිවෙත් මගටයි. ඉසේ තියෙන තෙල් පාත්‍රය වගේ තමයි කායගත සතිය. ප්‍රතිපත්තාන භාවනාවක් කායගත සතිය. බිලක්වත් හැලෙනවා නම් ඒ තමයි කායගත සතියෙන් ලෙන් වෙන වෙලාව. එයින් හිත විසිරෙන වෙලාව. ඝාතනය කරන්න කඩු අමෝරාගෙන එන වදකයා වගේ තමයි ක්ලේශ ධර්ම. ඒතොට මේ කියන ක්ලේශ ධර්මයන්ට යට නොවන හැටියට බිලක්වත් ඉහිරෙන්නේ නැතුව සතෝ සම්ප්‍රජානකාරීව කායගත සතිය වඩනවා නම් නොගේරු නිවන් දැකට ආගත හැකි වෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. දැන් අපි සලකා බලමු මොකද්ද මේ චිත්තේ චිත්තේ කියන්නේ කියලා. ජාති කවුරුත් දන්නවා විශේෂයෙන් අභිධර්මයේ ගැන උගත්තා හොඳට දන්නවා චිත්තේ කියන්නේ මොකක්ද කියලා. ඒක රැකගන්නේ කොහොමද කියන එකත් අපි දැක ගන්න ඕනේ, දැනගන්න ඕනේ. චිත්තේ කියන්නේ පුදුමාකාර ඇහැට පේන්නේ නැති අරූපී ධර්මයක්. පරම ධර්ම හතරක් තියෙනවා බුදු දේශනාවේ. චිත්ත පරමාර්ථයේ, කායික පරමාර්ථයේ, රූප පරමාර්ථයේ සහ නිර්වාණ පරමාර්ථයේ තියෙනවා. ඒ නිර්වාණ පරමාර්ථයේ කෙනෙම ලෝකෝත්තරයි. චිත්ත පරමාර්ථයේ කොටසක් ලෞකික කොටසක් ලෝකෝත්තරයි. කායික පරමාර්ථයේ කෙනෙමයි රූප පරමාර්ථයේ කෙනෙම ලෞකිකයි. ලෝකේටයි තියෙන්නේ. මේ චිත්ත පරමාර්ථයේ එකල චිත්තය කියන්නේ මොකක් නිසාද? චිත්තය කියන්නේ යම්කිසි අර්ථයක් නිමිති කරගෙනයි. චින්තේ තේටි චිත්තං ආරම්මණං විජානාතේති අත්ථෝ. අරමුණු දැනගන්නේ, අරමුණු සිතන්නේ යමක්ද ඒක තමයි චිත්තය කියන්නේ. තං චින්තන ලක්ෂණං එය අරමුණු දැනගන්නා ආකාර ලක්ෂණයයි කියන්නේ. සුබ්බංගම රසං කායික ධර්මයන්ගේ පෙරමුණු වීම තමයි මේ ක්‍රියාකාරීත්වය. කායික ධර්මයන්ගේ කලින් පෙරමුණු වීම තමයි ක්‍රියාකාරීත්වය. ඒ වගේම අනුපච්ඡේද පටිපට්ඨාන පරම්පරාව නොසිඳී යාම තමයි වැටෙන ආකාරය. නාම රූප පදත්තානං නාම රූප දෙක තමයි සිතට ආසන්නම හේතුව. සිතේ ලක්ෂණය චින්තනයයි. සිතේ ක්‍රියාකාරීත්වය සාධක කියන්නේ පෙරමුණේ පවස්නා බවයි. නායකත්වයෙන් පවස්නා බවයි. සිත වැටෙන ආකාරය අතරක් නැරේ පවතින බවයි. එකින් එකට ධම් වල පුරුත් වෙනවාම සිතින් සිතට ගැලපෙනවා. ඒක චිත්ත නියාමයයි. සිතට ආසන්නම හේතුව තමයි නාමයේ රූපය. නාමයයි රූපය දෙක පිහිට කරගෙන තමයි සිත පවතින්නේ. මේ සිතේ තියෙනවා ලක්ෂණ හයක්. විචිත්ත කරණ චිත්තං අත්තනෝ චිත්තකායවා චිතං කම්ම කිලේසේහි චිතං සායතිවා තථා කිනෝති අත්ත සම්තානං විචිත්තාරම්මනං චිතාති. මේ ටීකාගත ගාථාවක්. සිත ඇඳෙමින් සඳහා දැක්ව අර්ථ හයක් මෙතන තියෙනවා. විචිත්ත කරණා චිත්තං චිත කියන දේ විචිත්‍ර දේවල් සිද්ධ කරනවා. මේ ලෝකේ යම්කක් නිර්මාණ කියනවා නම් ඒ නිර්මාණයේ කර්තෘතුමා තමයි සිත. දේවල් හදන්නේ සිත. යාන වාහන හදන්නේ සිත. අවියවද හදන්නේ සිත. චිත්‍ර කර්ම හදන්නේ සිත. කායිකයක් හදන්නේ සිත. යාරයක් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ සිත. පාරවල් හදන්නේ සිත. එවාගේම දරුවන් හදන්නේ සිත. ශිෂ්‍යයන් හදන්නේ සිත. රටක් හදන්නේ සිත. ලෝකය හදන්නේ සිත. මහපොළොව හැදෙන්නේ සිත නිසා. හිතන්න පුළුවන් මේ මහපොළොව නම් මැව්වද කියලා. නෑ, මැව්වන්නේ මේ සිත ප්‍රත්‍ය කරගෙන මේ මහපොළොව පවා හැදිලා තියෙන්නේ. ඒක දිග කතාවක්. ඒසා ලෝකේ යම් තාක් විචිත්‍ර දේවල් නිර්මාණය කරනවා නම් දැන් ඈත කාලයට වඩා මෑත කාලයේ පුදුම දේවල් සිතෙන් නිර්මාණය කළ තියෙනවා.
යම්කිසි නිෂ්පාදනයක් කරන්නේ සිතනේ පළමුවෙන් නිෂ්පාදනය කෙරෙන්නේ. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නම් සිතෙන් හිතලා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා විචිත්‍ර දේවල් නිෂ්පාදනය කිරීම අර්ථයෙන් සිත විචිත්‍ර කරනාර්ථයෙන් චින්තේ චිත්තේ කියලා කියනවා. අත්තනෝ චිත්තතාවේවා මේ සිතේ ස්වභාවයෙන්ම විචිත්‍රයි. තමාම විචිත්‍රයි. වෙලාකට සන්තෝෂ සිත. වෙලාකට අඬන සිත. වෙලාකට ශෝකාන්විත සිත. වෙලාකට ඇලෙන සිත. වෙලාවකට තරහ සිත. වෙලාවකට ඉදිමිච්ච සිත. වෙලාවකට බයජනක සිත. ඔය වාගේ එක එක ආකාරයෙන් විශ්වලා ගන්න. එක එක ආකාරයෙන් සිත විශ්වලා ගන්නවා. ඒ ඒ ක්‍රියාකාරීත්ව වඩා මේ සිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමාම තමා විචිතුරුයි. වෙලාවකට ධානලාභී සිත. වෙලාවකට අධිඥානලාභී සිත. වෙලාවකට මාර්ගපාලලාභී සිත. වෙලාවකට ධානලාභී ඥාන සමාපත්තිලාභී සිත. ඔක්කොම සිතේ ස්වභාවය විචිතුරුයි. ඒක නිසා විචිතුරු වර්ථයෙන්ද සිත සිත්තේ කියලා කියනවා. අත්තනම චිත්තතාවේවා. සිතං කම්ම කෙලේසේහි. අනික මේ සිත ගොඩ නැගිලා තියෙන්නේ කර්මක්ලේශය කියන නිසායි. ඔය චිතේ චිත කියන්නේ දැන් අපි ප්‍රේතිය කියලා කියන්නේ ගොඩ නැගුව අර්ථයෙන්. චෛත්‍ය කියනවා. ඒ වගේ මේ චිත්ත සංකානේ ගොඩ නැගුණේ කවුරු නිසාද? කම්ම කෙලේසේහි. කර්මයයි ක්ලේශයයි දෙක නිසා මේක ගොඩ නැගිලා තියෙනවා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ? නිදේශනාක් වශයෙන් කියනවා නම් දැන් අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නා. මේ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දිගන්නාලද සිත කර්මයයි ක්ලේශයයි නිසා උපන්නේ. ඒ කොහොමද? පූර්ව ජාතිය අපි යම් තැනක ජීවත් වෙ සිටියා. පූර්ව ජාතිය අපි හිතුවා මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ කියලා. අද ඒවා මතක නැහැ. එදා හිතුවා. ඒක තේරුම් ගන්න පුළුවන් අද මනුෂ්‍යයන්ගේ සිතිවිලි අරුව. දැන් අද මිනිස්සු හිතනවානේ අනේ මේ මනුෂ්‍ය ලෝකේ නම් දුකයි දෙව්ලෝකේ යන දැක්කම හොඳයි කියලා හිතනවානේ. ඒ වාගේ එදා අපි හිතලා තියෙනවා මනුෂ්‍ය ලෝකේ යන්නම් හොඳයි. මොකද පින්දාම් කරගන්නේ. මනුෂ්‍ය වාසයෙන් උපන්නොත් දන් දෙන්න, සීල රැකෙන්න, භාවනා කරන්න, බණ අහන්න, ආගමික වැඩ කරන්න පුළුවන් කියලා එදා අපි අහලා තිබුණා. ඒතකොට අපි එදා මනුෂ්‍ය ලෝකේ යන්නේ හිතනකොට මේ මනුෂ්‍ය ආත්මයේ තියෙන එක නාම රූප දෙකක් බව හිතුවේ නැහැ. ස්කන්ධ පහ කාතන 12 ධාතු 18 කියන හිතුවේ නැහැ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නාම රූප පරම්පරාවක් කියන හිතුවේ නැහැ. ජාත ජරා ව්‍යාධි මරණයන් දෙපත්ත නාත්මයක් කියන හිතුවේ නැහැ. අන්න හිතුවේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. අන්න ක්ලේශයක් පහළ වුණානේ. ඊළඟට අපි එදා හිතුවා මනුෂ්‍ය ලෝකය තමයි හොඳම තැන කියලා. අන්න ඒකට ඇලුම් කරන්නේ අන්න තෘෂ්ණාව. අනුපක්‍රේතිය. ඊළඟට මට මනුෂ්‍ය ලෝකයම ඕනේ. මනුෂ්‍ය ආත්මාත්මීය භාවයක්ම ඕනේ. අන්න උපාදානය කරන්නේ. දැන් අවිද්‍යාවයි සංනාවයි උපාදානය තුන අකුසල සිතක එදා පහළ වුණා. ඒක මේ අපාගාමි අකුසල ඇතිවෙම නෙමෙයි. කුසල කර්මයක් කරන්නේ උපනිෂ්ණේ වෙච්ච අකුසල සිත. ඒකෝට අවිද්‍යාවයි සංනාවයි උපාදානයයි කියන ක්ලේශ ධර්මයන් එතන පහළ වෙනකොට චේතනාවක් පහළ වුණා. ඒක සුදුසු පින්කමක් කරන්න. ඒක දානයක් දෙන්න, සීලයක් රකින්න, භාවනාවක් කරන්න, කවර හෝ පින්කමක් කරන්න එදා හිතේ චේතනාවක් පහළ වුණා. අන්න කර්මය. ඒකට කියන්නේ සංකාර කියලා. ඒ චේතනාව අනුව ඒක සුදුසු කර්මයක් රැස් කළා. ඒ කර්මය රැස් කරනකොට අන්න ඒකට කියන්නේ කර්ම භවය කියලා. ඒ සංස්කාරයේ මුලින් ඇති වුණා, ඊළඟ කර්ම භවයේ සිද්ධ වුණා. අන්න කර්ම ක්ලේශයන් එකතු වෙලා කුසල කර්මය සිද්ධ වුණා. ඒ අකුසල චේතනාවල් කුසල සිතේ පහළ වුණා නෙමෙයි, ඒක පුරෝගාමී වශයෙන් පහළ වෙලා උපනිෂ්ක්‍රිය වුණා. උපනිෂ්ක්‍රිය වීමෙන් තමයි කුසලේ පහළ වුණේ. ඒතකොට කර්ම කියන චේතනාවයි චේතනා සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයි කියන කර්ම භවයයි ඊළඟට අවිද්‍යා සංඥා උපාදාන කියන මේ ප්‍රධාන හේතු තුනකුත් ඔකට ප්‍රත්‍ය වෙනවා. ඒ හේතු තුන පමණක් නෙමෙයි. ඔය හේතු තුන පහළ වෙන සිටියේ තියෙන චිත්තචෛත ධර්ම 20ක්. ඒ ඔක්කොම මේ ප්‍රේත ධර්මයන්ද පක්ෂපාත උඩ. ඒ මොනවද? පළවෙනි ලෝභ මූල අකුසල කිසේ කියලා හිතමු.
පළවෙනි ලෝභ මූල අකුසල හේතුයේ තියෙනවා ධර්මතා මිශ්‍රා. සර්වචිත්ත සාධාන හතක් තියෙනවානේ. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මනසකාර කියලා හතක් තියෙනවානේ. ඒ හතයි ප්‍රකේණික කියලා හයක් තියෙනවානේ. විතර්ක, විචාර, අභිමෝක්ඛ, විරිය, ප්‍රීති, ඡන්ද කියලා 13යි. ඕවාකින් කුසල් පැත්තට සාධාන වෙනවා. නමුත් මෙතන අකුසල් සිතේ එකතු වෙනවා. ඊළඟට අකුසල් ඡායසික වශයෙන් මෝහ, අහිරික, අනුත්තප්ප, උද්දච්ච කියලා මෝහ චතුෂ්කයේ පහළ වෙනවා. දැන් ඒක 17යි. ඊළඟට ලෝභ, දිට්ඨි කියන අකුසල දෙකක් පහළ වෙනවා. 19යි. සිතත් එක්ක 20යි. දැන් ඒකෝත් එතන මෝහ කියන්නේ නෙන්න අවිද්‍යාව. ලෝභ කියන්නේ නෙන්න තණ්හාව. දිට්ඨි කියන්නේ නෙන්න උපාදානය. මේ ප්‍රධාන තුන එකතු වෙලා චිත්තචාර ධර්ම විශක් එක සිතේ පහළ වුණා. ඒ පහළ වූ ධර්ම තමයි ප්‍රේත ධර්ම හැටියට හඳුන්වන්නේ. අර සර්වචිත්ත සාධාන ප්‍රකේණක චෛතසික 13ක් මේ ක්ලේශයන් එකතු වුණා. පක්ෂපාත වුණා, සහයෝගී වුණා. ඉතින් ඒ ධර්මතා සියල්ල ප්‍රත්‍ය වුණ කුසලයක් කරන්ද. උපනේශ්‍රේ ප්‍රත්‍යයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ වුණේ. ඒත් ඒ කර්මය නිසා මරණාසන්න මොහොතේදී ඔය මරණාසන්න ජවම් වියේට කුසල කර්මයේ සිහි වුණා. අන්න සිහිවීම නිසා ඒ භවයේ චුතේ තනතුරුව ඒ කුසල කර්මයේ සංරූපව මෙලොව අපපටිසන්දි විඥානයේ පහළ වුණා. පටිසන්දි විඥානයේ තනිකර පහළ වුණා නෙවෙයි. පටිසන්දි විඥානයත් එක්ක ඡායසික ධර්මයි කර්මජ රූපය මේ දෙගොල්ලම පහළ වුණා. එතකොට ඒ ඡායසික ධර්මයට කියන්නේ නාම විලාද රූපයට රූප කියලා. නාම රූප දෙක පිහිට කරගෙන පටිසන්දි විඥානයේ පහළ වුණා. ඒ පටිසන්දි විඥානයේ අපි හිතමු සෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික වෙනී මහා කුසලයක විපාකයක් කියලා. එහෙනම් මේ චිතේ තියෙන චිත්ත ඡායසික ධර්ම 34ක් තියෙනව මොනවද? අර මුලින් කියපු සාරෝචක සාධාන 7යි, ප්‍රසේනක 6යි, 13යි. ශෝබන සාධාන 19ක් තියෙනවා. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මජ්ජසතා 7යි. කාය පස්සන්දි, චිත්ත පස්සන්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය සම්මඤ්ඤතා, චිත්ත සම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා කියලා අකන 12 19යි. ඒ 19 අතන 13යි, 32යි. ප්‍රඥා ඉන්ද්‍රියවත් අමෝහ චෛතසිකය 33යි. චිතත් එක 34යි. දැන් මෙන්න මේ ධර්මතා සියල්ල අර පටිසන්ධි විපාක සිතේ පහළ වුණා. එතකොටේ චෛතසික ධර්ම 33 නාමයයි. ඒ චෛතසික ධර්මත් චිත්ත චෛතසික ධර්මයත් එක්ක පටිසන්ධි රූප කලාප තුනක් පහළ වුණා. කාය දශක, භාව දශක, වාචික දශක තියෙනවා. රූප නිති තුනක් පහළවන 10 නිති තුනක්. එයින් කාය දශක තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ, කාය ප්‍රසාදී. ඔය 10යි. භාදසිතේ අර වගේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ, භව රූපයයි. 10යි. වස්තු දශකේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ, හදේ වස්තු. ඔය කියන රූප 10යි. මේක තමයි එතන පහළ වෙච්ච කර්මජ රූප නිති 3. එතකොට මෙන්න මේ පටිසන්ධි විඥානය කවුරු විසින්ද ගොඩනැංගුවේ, උපදෙවියේ? අර මුලින් සඳහන් කළ පූර්ව භවයේ කර්මයයි ක්ලේශයයි නිසානේ. අන්න ඒකයි චිතං සම්ම ක්ලේශේහි කියලා වදාළේ. දෝර කර්ම ක්ලේශයන් විසින්නේ මේ පටිසන්ධි විඥානේ ගොඩනැගුවේ. පටිසන්ධි විඥානේ ගොඩනැගුවාට පස්සේ මොකද වෙන්නේ? භවාමි චිත්තේ ලියනවා. ඊළාට මනෝද්වාරික වශයෙන් භවනිකාන්තික ලෝභ චිත්තේ ලියක් පහළ වෙනවා. ඊළඟට මාස් මේ සති 11ක් ගියාට පස්සේ ඒ సంతානයේ අවශ්‍ය චක්ඛෝ, ශෝතේ, ඝාන, දිව, ප්‍රසාද රූපස් පහළ වෙනවා. ඒවා පහළ වුණාට මව කුසේ ඉන්නේ කාලේ වෙන අරමුණු ගන්නේ නැහැ. නමුත් මනෝද්වාරික වශයෙන් කුසල වූද අකුසල වූද ජවන් සිත් පහළ වෙනවා මව කුසේ ඉන්නේ කාලේ. ඒ කාලේ මව කුසේදී දරුවා හිතන දේ තමයි මවතුමට දොළ දුක කියලා හැදෙන්නේ. මවතුම හිතන දේවල් දරුවාටත් දැනෙනවා.
එනිසා දෝහල කියන දෙන්නාගේ හිත එක්කාසියලා තමයි දරුවා වැඩෙන්නේ. දෙමාපියෝ හොඳ දේවල් හිතනවා නම් දරුවාට හොඳ අදහස් පහළ වෙනවා. දෙමාපියෝ නරක දේවල් හිතනවා නම් දරුවාටත් නරක හිතීමේ පහළ වෙනවා. ඔය වගේ මාස 8ක් 9ක් 10ක් මව කුසේ අවිර වේලා ජීවත් වෙලා මෙලව එළියේ දකිනවා. දැන තේන වාසතේන කොට ඉඳුරම් මුහු කුරා ගියාම තමයි ඒ సంతානයේ මේ අරමුණු ගැනීමෙන් ලෝභ දෝෂ මෝහ ආදී උපක්ලේශات අලෝභ අදෝ සමෝහ ආදී කුසල මූලස් පහළ වෙන්න ලැබෙන්නේ. එනිසා සරුවක් යන වාසයේ දේශනා කළා සබස්සර නිදම් විච්ඡේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්ලේහි උපක්ලේශං තේර. ප්‍රතිසන්දේ ජනක කර්මයෙන් හටගත් විපාක විඥානයේ බොහොම පිස්කිරිසුදේ. ඒ ලෝභ දෝෂ මෝහ උපක්ලේශ සමුදාචාර වශයෙන් නැහැ. ඒකිත පිරිසිදු ඒකයි පබස්සර නිදන් කියා දේශනා කළ ඒකිත බොහොම පිරිසිදුයි. නමුත් දැන තේන වාසයේදී දොරතු අයින් ගන්න අරමුණු අනුව අයෝනිසෝ මනසකාරය නිසා හිත අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. උපක්ලේශයන්ගෙන් අපිරිසිදු වෙනවා. ඒකයි සරුවක් යන වාසයේ තන දේශනා කළේ. ඒකත් ඊළඟට සඳහන් වෙන්නේ සිතං කම්ම කෙලේශේහි සිතං සායති වාසත. හතරෙනි අර්ථයෙන් සිත පිළිබඳ අර්ථය හතරෙනි එක මොකක්ද? සිතං සායති. සිතං කියන්නේ ගොඩනැගූ ආත්ම භාවය. මේ ගොඩනැගූ ආත්ම භාවය සායති රකිනවා. ඒකත් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්ම භාවය සිත ආරක්ෂා කරගන්නවා, සිත රකිනවා, සිත සැක ගන්නවා. ඒක නිසා සිතං කියලා කියනවා. කොහොමද ඒක ගන්නේ? දැන් පටිසන්ධිගත සිතෙන් අනුතුරුව පහළ වෙන මේ භවංග සිත්ේලිය මෙන්න භව සංග භූතං භවංගං කියලා හඳුන්වනවා. මුළු ජීවිතේම රැක බලා ගන්න චිත්ත පරම්පරාව තමයි භවංග චිත්ත පරම්පරාව. මේ භවංග චිත්ත පරම්පරාව බොහොම ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියලා. දැන් අපේ సంతානයේ ජීවත් වෙන කාලේ වැඩිමෙන් පහළ වෙන්නේ භවංග සිත්මයි. ජවන් සිත් වශයෙන් චක්ඛුද්වාරික ජවන් සිත්, සෝතද්වාරික, ඝානද්වාරික, ජීවාද්වාරික, කායද්වාරික, මනෝද්වාරික ජවන් සිත් පහළ වෙනවානේ. ඒ පහළ වෙන්නේ වැඩිම ගානේක චිත්ත වේතේක දීති සිත් වශයෙන් ලැබෙන 14යි. ඔය අතර කෝටි ප්‍රකෝටි ගානක් යන භවංග සිත්. ජවන් සිත්යක් අතර සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් භවංග සිත් තමයි පහළ වෙන්නේ. ඔය භවංග සිත්ෙන් තමයි යසේ ශරීරයෙහි කර්මජ රූපය සියල්ලම සංරක්ෂණය කරන්නේ. කර්මජ රූප අපි පරිසන්නේ ජනක කර්මයෙන්නේ චක්ඛු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ඝාන ප්‍රසාද රූපය, ජීව ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, භාව රූපය, ජීවිතේන්ද්‍රය රූපය, අධේ රූපය, මේවා කර්මජ රූප. ඔබන් ජනක කර්මයේ පිහිට කරගෙන උපස්ථාමක කර්මයන්ගේ සහාය ලබාගෙනයි පවතින්නේ. එතකොට ජනක කර්මයේ යම්තාක් ශක්තිමන්ත නම් ඒ තරමතේ මේ රූප පරම්පරාවයි නාම පරම්පරාවයි ජීවත් වෙනවා. ඒ ජනක කර්මයාගේ ශක්තිය සිඳුනා නම් අන්න එදාට මේ නාම රූප ඇද වැටෙනවා. එතකොට ඒ ජනක කර්මයෙන් තමයි පටිසන්ධි භවංග චිත්ත තේලියේ පවතගෙන යන්නේ. ඒ නිසා මේ ස්කන්ධ කූඩුව නැමෙති තෛත්‍ය නැත්තන් චිත්තකය පාලනය කරන්නේ නිසා අර්ථයෙන් චිත්තං කියලා හතරෙනි අර්ථයෙන් සිත හඳුන්වනවා. කිනෝති අත්සංතානං ඔන්න පස්වෙනි අර්ථය. කිනෝති අත්සංතානං මේ සිත ආත්ම භාවය වර්ධනය කරනවා. ගොඩනගනවා. ඒ කොහොමද ගොඩනගන්නේ? ලැබෙන ලැබෙන ඇහැට යමක් දැක්කත්, කනට යමක් ඇහුණත්, නාසිකාට යමක් අරමුණුණත්, දිවට යමක් අරමුණුණත්, කයට අරමුණුණත්, හිතින් අරමුණු ගත්තත් එක්ක ලෝභය එක දෝෂේ එක මොහය. ලෝභේනවා නම් ලෝභ මොහ. දේශේනකොට දේස මොහ. ඒ අනුව කර්ම සිද්ධ කරනවා. පස්පව් කරනවා, දස අකුසල් කරනවා, සමාද පංචානන් තරිය ප්‍රවා කරනවා, නානා ප්‍රකාර අකුසල් රැස් කරනවා. මේකෙන් මොකද වෙන්නේ? දුක්ඛ සාගත ස්කන්ධ පරම්පරාව වර්ධනය කරනවා. ඒ වගේම සද්ධාව, සීලය, ශ්‍රද්ධය, ත්‍යාගය, ඥානය මේවා උපදවාගෙන දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, දෙව්ලෝ පතනවා, බඹලෝ පතනවා, රජසප පතනවා, ධන සම්පත් පතනවා, රූප සම්පත් පතනවා, මේවා කරමින් මේ භව සංසාරයේ දිගට පවත්වා ගන්න ප්‍රාර්ථනා කරනවා. ඒතෝතනි ස්කන්ධ පරම්පරාව මෙලවත්
මතුවටත් සැපෙන් හෝ දුකෙන් හෝ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙන්නේ සිතයි. ඒකට කියන කිනෝති අත්ථ සංතානං ආත්ම සංතානේ වර්ධනය කරනවා. ආත්මා පරම්පරාව වර්ධනය කරනවා. ඒ අර්ථයෙන් මේකද සිත්තේ කියලා කියනවා. විචිත්තා රම්ම නන්තික ඒ කියන්නේ මේ සිත විෂතුරු අන්දමින් අරමුණු ගන්නවා. එකම නෙලාවේ නොයෙක් වැඩ කරනවා. මේ ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, සුවඳක් ගඳක් නිදිනවා, රසක් නිදිනවා, ස්පර්ශයක් නිදිනවා, හිතනොත් හිතනවා, බුදුම නිදියට බුදුම ශීඝ්‍ර ධාවණයෙන් මේ සිත අරමුණු ගන්නවා. ඒ සිත අරමුණු ගැනීමේ ශීඝ්‍රත්වය බොහොම විචිත්‍රයි. අන්න ඒක නිසා විෂතුරු අර්ථ විෂතුරු අරමුණු ගන්න බැරිنده සිත්යේ සිත්ය කියලා කියනවා. දැන් ඒකෝට මේ වාගේ තේරුම් හයකින් මේ සිත හඳුන්වලා තියෙනවා. විෂිතුරු දේ නිර්මාණය කරන අර්ථයෙන් සිත්යේ. සමාම විෂිතුරු දරින් සිත්යේ. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුන නිසා සිත්යේ. වාගේම කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්මාවේ රකින නිසා සිත්යේ. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්මාවේ වර්ධනය කරන නිසා සිත්යේ. විෂිතුරු අරමුණු ගන්නා දරින් සිත්යේ. කොන සිත්යේ අර්ථ හයක් මෙතන ප්‍රකාශ වුණා. ඊට දැන් මේ චිත්තය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂා කරගන්න කියලා. මේ චිත්තයේ ප්‍රභේද වශයෙන් තියෙනවානේ 89ක් සංක්ෂේපයෙන් 89ක් විස්තර වශයෙන් 121ක්. ඒ 89 කියන්නේ ලෝකෝත්තර සිත් අටක් එක්ක ලෝකෝත්තර සිත් පහකින් කියවොත් ලෞකික වශයෙන් ලැබෙන සිත් සියල්ලම ලැබෙන්නේ 81යි. ඒ 81නොත් රහතන් වහන්සේලාට පමණක් ලැබෙන කොටසක් වෙන එක වෙන් කරන්නට ඕනේ. ඒ කියන්නේ මහා ක්‍රියා 8යි, අසිතෝත්පාදයයි 9යි, මහාගත විපාම ක්‍රියා 9යි 18ක් තියෙනවා. ඔය 18 රහතන් වහන්සේලාට පමණයි ලැබෙන්නේ. ඒ ටිකක් වෙන් කරලා ගන්න ඕන. ඒක රහත් භූමියට ඇති නිසා. ඒ අර ඉතිරි පිටිකායික ධර්මයන් මේ ලෝක ධාතුවේ පවත්නා මිනිසයන් 15 වේදවා. එිනොත් දැන් කාමාවචර භූමියේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නෙමෙයි මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වැනි භූමියේ ඉන්න කෙනෙකු නම් එයාට ගන්න උපරිම ගාන ලැබෙන්න පුළුවන් සිත් වාර තියෙනවා 54ක්. ඒ මොනවාද? අකුසල සිත් 12යි. ආයතක සිත් 18න් අසුතෝත්පාදේ හැර 17යි. 12යි 17යි 19යි. මහා කුසලාටයි මහා විපාකාටයි 16යි 45යි. ඊළඟට රූපාවචර කුසල 5යි, අරූපාවචර කුසල 4යි 9යි. එතකොට 54යි. ඔන්න මේ පිටේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන ලැබුවොත් තමයි මේ 9 ලැබෙන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් 45යි. එතකොට මෙන්න මේ සිත ආරක්ෂා කරගන්නයි කියලා කියන්නේ නිරන්තරයෙන් වියති සිත් වාසයෙන් ලැබෙන චිත්ත පරම්පරාව කුසල් සිත් බාට පමුණවා ගැනීමයි. දැන් සිතේ තියෙන කුසල අකුසල විපාක ක්‍රියා අවස්ථා හතරක් තියෙනවානේ. එයින් විපාක ක්‍රියා කියනවට අව්‍යාකෘත කියනවා. අව්‍යාකෘත කියන්නේ මත විපාක දෙන්නේ කුසල අකුසල වශයෙන් නොදසු නිසා අව්‍යාකෘතයි. එතන ලෞකික විපාක ශක්තියනවා 32ක්. ඊළඟට ඍතුජන සත්‍යයන් පහළ වෙන්න පුළුවන් ක්‍රියාවෙන් දෙකක් තියෙනවා මේ ආවර්ජන සිත් හැටියට. මනෝද්වාර ආවර්ජන, පංචද්වාර ආවර්ජන. ඕවාම් අව්‍යාකෘති. ඒ හැර කුසල කුසල වශයෙන් පහළ වෙන්න තියෙනවා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකයේ සිත් වශයෙන් 29ක්. ඒ මොනවාද? අකුසල සිත් 12යි, ආමාචර කුසාසේ තාඨායි, මාර්ගත කුසාසේ 9යි. සියල්ල එකතු වුණාම 29යි. මෙන්න මේ 29 නිසා 29ෙන් 12 තමයි තරඩදායකයි. 17ක් වැඩදායකයි. ඒ වැඩදායක 17නොත් භව සම්පත් සසාගෙන සිද්ධ කරනවා නම් එහි අර්ථය සුළුයි සුළුයි. නැත්තම් తాවකාලිකයි වෙනස් වෙන සුළුයි. ඒක මධ්‍යමයි ප්‍රණීත නැහැ. නිවන් පතාගෙන ඒ කුසාසී 17 වැඩුවක් තමයි ඒක ප්‍රණීත හිතක් බාටපත් වෙන්නේ.
එතකොට මේ ජනපද කල්යාණී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කායගත සතිය ගැනයි. මේ සිත ආරක්ෂා කරගන්න සුදුසු මාර්ගය හැටනේ කායගත සතිය. කායගත සතිය කියන තැන අංගුත්තර නිකායේ ඒකක නිපාතය තියෙනවා. කායගත සතිය වැඩිමේ ආනිසංශ කියන සූත්‍ර 68ක්. ඒ තරම් සවිස්තර ආනිසංශයක් මේ කායගත සතියේ තියෙනවා. කායගත සතියේ ප්‍රමේයෙ තියෙනවා 18ක්. එයින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ 14ක් තියෙනවා. කායගත සති සූත්‍රයේ 4ක් තියෙන එතකොටයි 18 වෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දැක්කනේ කායගත සතියේ පළමුවෙන්නේ ආනාපාන සතියයි. දෙවැන්නේ ඉරියාපත මනසිකාර්යයයි. තුන්වැන්නේ චතු සම්පජඤ්ඤයයි. හතරවැන්නේ ප්‍රතිකූල මනසිකාර්යයයි. පස්වැන්නේ ධාතු මනසිකාර්යයයි. අයේ සිට 14 දක්වා නව සීල සිටයයි. කායගත සති සූත්‍රයේ දක්වූ කායගත සතියේ වර්ණ සසින වශයෙන් අතරාකාරයි. නීල සසිනය, සීත සසිනය, ලෝහිත සසිනය, ඕදාස සසිනය කියේ. ඒතකොට මේ භාවනා වශයෙන් ක්‍රම තුනකට වඩන්න තියෙනවා. දක්ෂින් සාකාරයේ අරගත්තොත් ඒක පටික්කෝල මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒකම ධාතු මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒ දක්ෂිණාකාර කියන ප්‍රේසාදී කොට්ටාසවල නිල් පාට අරමුණු කරගෙන නිල කසණයක්, පහ පාට අරමුණු කරගෙන පීත කසණයක්, මේ පාට අරමුණු කරගෙන ලෝහිත කසණයක්, සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසණයක් කියන කසණ වඩන්න පුළුවන්. පිළිකුල වශයෙන් මේක වැඩිමින් ප්‍රථම ඥාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. ධාතු මනසිකාරයේ වැඩිමින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. වර්ණ කසන අතර ලැබෙන්නේ කසන භාවනා සපුරාගෙන අරූප සමාපත්තිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයටයි කායගත සතියේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. දැන් දහසක් කටයුතු මැද්දේ විෂරමසළු සිතක් ඇති කෙනෙකු විසින් ඕම දෙනි අතනක් නැර කායගත සතියේ වඩන්නේ කියන එක ගැන ඊළඟට හඳුන්වන්න තියෙන්නේ. පින්නතුන් අහලා තියෙනවා නේද සිද්ධියක්? ධම්මදෙව කුරුරට කම්මාස ධම්ම නියංගමේ මෙහි නිවාසලා ඉන්න ආශ්‍රමයකට කුඩා ගිරාපතෙක් ලැබුණා. නිකන් ලැබුණා නෙමෙයි, ගමින් ගමන ගමින් ගම ඒ සතුන් ලවා ක්‍රීඩා දක්වන නළුවෙකු අතින් ගිරාපතෙක් අමතක වුණා එතෙන්දි. මේ ගිරාපතවා මෙහි නිවාසලා හදාගත්තා. ගිරාපතවා හදාගෙන යත් නමස් කිව බුද්ධ රක්කෙට කියලා. සංඝ ඉස්තිවිදීන් වහන්සේ දිනක් මේ බුද්ධ රාජ්‍යෙත් කතා කරලා කිව්වා බුද්ධ රාජ්‍යෙත් අපි පැවිද්දු. පැවිද්දෙන් ඇසුරේ ඉන්නකොට නිතරම ඉන්න එපා, භාවනා කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. ඔබ හැම විටම මේ ශරීරය ඇට සැකෙල්ලක් කියලා හිතාගෙන අක්කේ 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 කියන එක කීයක ඉඳා කිව්වා. මේක තමයි අතරක් නෑර කියන්නේ කියපු භාවනාව. ඒ කායගත සතියනේ. වත්නිසාකාරයෙන් අතික මනසිකාරය. ඉතින් මේ ගිරාපතවන් මේක පාඩම් කරගත්තා. දැන් ඉතින් හැම වෙලාවෙම යෑම කන වෙලාව ඇර නිදා ගන්න වෙලාව ඇර අත්ටි අත්ටි කීටි ඉන්නේ. මේක පුදුම දෙයක් නේද? මේ ගිරාපතවට මේ වාගේ භාවනාවක් කරන්න පුළුවන් උනේ භාවනා කරන උතුමෙකු උපදේශයක් ලැබිච්ච නිසානේ. නැත්තම් දන්නේ නැහැනේ මේක. ඉතින් මේ ගිරාපතවා දැන් ඉතින් ගහක් උඩට ගියා. කොරණා පුරයට ගියා. වහලේ උදේ වාඩි වුණා. පොතලිය ටිකක් අක්කේ 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 කේ කේ ඉන්නවා. එක දවසක් කොරණාක් අගවුවත් අපිමින් ඉන්නකොට උකුස්සෙක් ඇවිල්ලා මේ ගිරාපතව දැහැගත්තා. සාම නිලිනවාසේ ලක්කොල සංගාලා වේගෙන් මේ උකුස්සාගෙන් මේ ගිරාපතව මුදවාගත්තා. මුදවාගෙන ගිරාපතවට සාත්‍ය සප්පායම් කරලා ඇහුවා, බුද්ධ රාජ්‍යෙට උකුස්සා දැහැගෙන යද්දි මොකක්ද හිතුනේ? යා හිටියා ආර්යාවනි, මට හිතුනේ ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් බහගෙන යනවා. කොතන හරි මේ ඇටසැකිල්ල විසිරෙනවා කියලා මට හිතුණා කියලා. සාදු සාදු බුද්ධ රාජ්‍යයේ ඔබට මේ ජීවිතේ මගපල නිවන් නොලැබුණත් මේක නැති නිවන් දැකලා අසරක් නෑ රෝක වඩන්න කිව්වා. ඉතින් මේ ගිරාපතව ආයු ඇති තාක් මේ අත්තික භාවනා කළා. ඒ කුසලයෙන් මේ තැනට සුගතියේ කෙපෙදලා
අවුරුදු 236කට පස්සේනේ බුද්ධ වර්ෂ 236 ලංකාවේ බුද්ධ ආගම ඇති වුණේ. ලංකාවේ බුද්ධ ආගම ජීවුනෙන් තියෙන කාලේ අනුරාධපුරයේ පහළ වුණා. හොඳ මිනිසෙක් කියලා උපන්නා. නම තිස්ස. හරි ලස්සන ශරීරය. බොහොම පියකරු ශරීරය. තරුණ වයසේදී මිහින්තලාවේ පැවිදුණා. අනිත් පැයට වඩා බොහොම ශරීර ස්වභාවයෙන් යුක්ත බැවින් මහා තිස්ස කියලා නම භාවිතා වුණා. උන්වහන්සේ පැවිදිච්ච ගාපතම්ම පෙර පුරුද්දට ආර්ථික භාවනාව ලැබුවා. ඉතින් යන්නේ නේකොට හැම වෙලාවෙම ආර්ථික භාවනාව. උන්වහන්සේට කොයි වෙලාවකවත් මේක අමතක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආර්ථික භාවනාව වඩනවා. ඉදා ගිරාපත වාසාලේ පුරුද්ද. එක දවසක් උදෑසන වත්තිනෙවෙත් නිමවා පාසල කීවර ධරව නිහිතලේ සිට අනුරාධපුරේ බලා වඩින අපින්දපාතේ. අනුරාධපුරයේ කුණජේක සර්ම කුලකාන්තාවක් තමන්ගේ ස්වාමියාට අඳබර වෙලා සරුවාභරණයෙන් සැරසෙලා මේ මාර්ගය යනවා තමන්ගේ මව්පියන්ගේ ගමට. හිමිගිරි පාන්දර. මෙතුමිය තරුණ වයසේ සිටි කුලකාන්තාවක් මේ ස්වාමීන් වහන්සේගේ රූප විලාසයත් බොහොම සෝභා සම්පන්නයි. මේ කැලත් නිගේතේ කාමරාග සිතක් පහළ වෙන නරක හිතකින් සිනා වුණා. ස්වාමීන් වහන්සේට මේ ශබ්ද ඇහෙන කොටයි ඇහැරලා බැලුවේ අස්සී අස්සී කියලා. නැත්තම් බමයකට වඩා ඈත බලන්නේ නැහැ. බමයක් පමණ බලාගෙන මේ වඩින්නේ අසුක භාවනාවයි. අර සිනාවන ශබ්දය ඇහිලා මොකක්ද මේ සින්න ශබ්ද කියලා බලන්නේ අස්සී අස්සී කියනින්ම බැලුවා. බාන කොට අර සිනාවන කාන්තාවගේ දත් හැට තේලිය තහල පිනුවා. දත්කට තේලිය තමනක් මේ ඉස්සබල සපටන් දෙපතුල දක්වා අද සැකිල්ල නැගී පෙනුණා. එලෙනා උන්වහන්සේ හිත සමාධි වුණා. සමාධි සිතින් විපස්සනා ඥාන පහළ වුණා. මේ හිත කිවරේම සෞඛ්‍ය ලක්ෂණ සාර්ය හත්යේ පත් වුණා. ඉතින් මේ කුල කාන්තාව යන්න ගියා ස්වාමීන් වහන්සේ ඉදිරියටම ගමන් කරනකොට ඒ කාන්තාවගේ ස්වාමියා දුවගෙන එනවා. ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මේ පැත්තෙන් මේ කුලකාන්තාවක් ගියාම දැක්කද? උන්වහන්සේ කිව්වා මම නම් දන්නේ නැහැ කාන්තාවක්ද කියලා ඇට සිකිල්ලක් ගියා කියලා. මේ වාගේ සිද්ධි වලින් අපට පැහැදිලි වෙනවා අතරක් නැර මේව වඩන්න පුළුවන් බව. ඒ කියන්නේ ගිරාපැටවා කොච්චර දුර්වල සතෙක්ද? එකාතකින් කිරිසං ආත්භාවයක් අරියතුක ප්‍රතිසන්දියක් කතා කරන්න පුළුවන් වුණා විතරයි. ඒ කතාවට අවශ්‍ය දේ ගෙනින් වාසලා පුරුදු කළ දුන්න භාවනාවක් ඒක ලැබීම නිසා සුගත ලෝකයේ උත්පත්ති ලැබුවා. ඊළඟට මනුලෝ පහළ වෙලා පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වුණා. මෙන්න මේ වාගේ අපට පුළුවන්කම තියෙන්නට ඕනේ අතරක් නැර යම් කිසි භාවනා මනුෂ්‍ය කාර්යයක් දියුණු කරන්න. ඒකට මේ රැයේ දවාලේ වෙලාවක් නෙමෙයි නෑ. හැම වෙලාවෙම සමාධියට සිහියෙන් පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන සමාත ගැලපෙන භාවනා මනසිකාරයක් ප්‍රයඳාවල් භාවිතා කළ යුතු තියෙනවා. ඒ මොකද අපේ සිතේ ගලන දේ ධාරාවක් වගේ පාවෙනවා. මේ පාවෙන සිතේ තමන් යෝනිතව මනසිකාරයෙන් හැසිරෙන්නේ නැත්නම් නිරන්තරයෙන් අපේ සිතේ පහළ වෙන අකුසල ජවන් සිත්. ඒ මොකද අප්‍රේණ වශයෙන් තියෙන අනුසය ධර්ම හතක්. ඔය හතට අනුව තමයි බොහෝ සෙයින් අපේ හිත වැඩ කරන්නේ. අනුසය කියන්නේ අප්‍රහේන වශයෙන් ශක්තිමත් බවට පත් වූ කෙලෙස් හතකට නමක්. කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිත්තානුසය, භවරාගානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය. ඕවා තමයි බලගතු කෙලෙස්. ඕවා අපේ හිතේ නිතර හැසිරෙනවා නෙමෙයි. අරමුණක් දුටුදන එක පාට පහළ වෙනවා. ඒක පාට පහළ මේක නිසා මේකට අවශ්‍යය කියලා කියන්නේ. දැන් අපි කුසල් කරන වෙලාවේ පහළ වෙලා නැහැ. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒ හිතේ උණුසුම් ගන්නලා තියෙනවා. නමුත් අපේ හිතේ යෝනිසෝ මනසකාරයෙන් සිහියෙන් තොර වෙනකොට මෙන්න අකුසල ජාවන් සිත් පහළ වෙන කොලෝභයක් එක දෝෂයක් එක මොහයක් මොකක් හරි උපක්ලේශයක් හිතේ තියාගෙන පහළ වෙනවා. මෙන්න මේ පහළ වෙන්න තියෙන අනුසේ ධර්මයන්ගේ ශක්තිය නිසා පහළ වෙන තියෙන අකුසල චිත්ත වේග වළක්වා ගැනීම සඳහා තමයි සතිමන්ත වෙන්න කියලා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. අර හිසේ තියෙන මේ තෙල් පාත්‍රයෙන් බිදක්වා හැලුණා නම් අන්න ඒ වාගේ තමයි සතියෙන් තොරවීම. සතියෙන් තොර වුණා නම් අර පස්යෙන් යන වදකයා ගෙලගතා දාන වාගේ තමන්ගේ කුසල ධර්ම නෙමෙත් ගෙල සිඳෙනවා. ඒ වෙලාවේ කුසල ධර්මයන් සිඳිලා යනවා.
අකුසල ධර්මයන් පහළ වෙනවා. අන්න ඒක නිසා සරුවඥන් වහන්සේ මේ ජනපද කල්යාණී සූත්‍රයෙන් උගන්වන්නේ තෙල් පාත්‍රයක් බිලක්වත් ඉහිරෙන්නේ නැතුව ඒක උඩ තියාගෙන ගමන් කරන්න පුළුවන් නම් නැතුන් ගැව මේ දක්වන මේ රගමණලක් නැද්දෙන් ඒ වාගේ මේ හාත්පසින් හිත අවශ්‍යන හිත කෙලෙසෙන හිත වික්ෂිප්ත බාට පමුණුවන නානා අරමුණු වලින් ගහනෝ මේ ලෝකයේ උපන්න ජනතා විසින් තමන්ගේ හිත යෝනිසෝ මනසිකාරයෙන් අවදි කරගෙන කායගත සතිය යැනි භාවනා මනසිකාරයෙන් නිරන්තරයෙන්ම සතිමන්ත කුසල්සිතින් ජීවත් වේ යුතුයි පැවැත්විය යුතුයි මක් නිසාද නොමියෙරු දිශාවට යන්නයි. මෙච්චර කාලයක් අපි දිශා පහකට ගියා. ඒකට කියනවා පංච ගතිය කියලා. පංච ගතිය කියන්නේ දිශා පහක් අපි ගමන් කළ ගමන් මාර්ග පහක් තියෙනවා. ඒ මොනවද? නිරේ ගතිය, හේතිසේ ගතිය, පිරක්ඛාණියෝති ගතිය, යෝනි ගතිය, මනුෂ ගතිය, දේව ගතිය කියලා. අපි බොහෝ වාරවල නරක ආදීතන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල තිරිසං අපාදන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල ප්‍රේතාපාදන මාර්ගවල ගමන් කළා. බොහෝ වාරවල මනුෂ්‍ය ලෝකයට යන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල දිව්‍ය ලෝක හයට රූපේ අරූපේ බ්‍රහ්ම ලෝක යන මාර්ගවල ගියා. නමුත් අපට බැරි වුණා නොගිය යෙරෝ තැනට යන්න. ඔය ගියේ ලෝකයේ ඇතුලේමයි. ඒ සක්කාය කියලා ලෝකයේ ඇතුලේ තමයි මෙච්චර කල්ලා අපි හැසිරුනේ. ඒ වැඩියෙන් අපි හැසිරුනේ පාතාල ලෝකේ. නරකා දේශතර අපායි. සමත්තත් හිනාම චක්කාරෝ අපාය සකගේ සදිසා කියලා දේශනා කළේ ඒකයි. මාර්ගඵල නිවන් නොලැබුවා නම් ප්‍රසුද්ධිනෙක් නම් ඒ අතට සුවකීය නිවස වෙන්නේ සතර අපාය කියන එක මේ අර්ථ කතා පාඨයෙන් කියනවා. ඒ තරමට අපි සතර අපාය තමයි වැඩියෙන් හැසිරලා තියෙන්නේ. සාවකාලික වශයෙන් මනුලෝට දෙව්ලෝට බමුලෝට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නොගියෙරු දිශාව නම් අමත මහ නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව කවදාකවත් සීමිතින්වත් දැකලා නැහැ. ඒ නිර්වාණ ධාතුව කියන මේ தত্ত্বය අපි තේරුම් කරගන්නට ඕනේ. මහා බෝසතාණන් වහන්සේ විශ්වාසන්ත කල්පලක්ෂ්‍යාත්ම බෝධිසම්භාර පුරාගෙන ආවේ ඔන්නේ නොගියෙරු දිශාවන අමා මහ නිවලට පත් වෙන්නටයි. පසේ බුදුරයන් වහන්සේලා ධ්‍යා සංකල්ප ලක්ෂ්‍යයක් හිත දියුණු කරගෙන ආරක්ෂා කරගෙන පෙරුම් පුරන්නේ ඔය තත්ත්වයට එන්නයි. අග්‍රස්නාවයන් වහන්සේලා ඒකා සංකල්ප ලක්ෂ්‍යයක් පෙරුම් පුරන්නේ මේ තත්ත්වයට එන්නයි. නොගියෙරු දිශාවට යන්නයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන එන්නේ නොගියෙරු නිවන් දැකට යන්නයි. සේසෝ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප දහස් ගණන් පෙරුම් පුරාගෙන එන්නේ ඔය තැනට යන්නයි. එනේ නිබ්බාන ධාතුව කියන්නේ කුමක්ද? නිබ්බාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. නිබ්බුතියන් කියන්නේ නිබ්බාන කියනවා. ඒ කියන්නේ 11 මහා ගින්නකින් ලෝක ධාතුව උත්හැවෙනවා දැවෙනවා. 11 මහා ගින්නක් මේ ලෝක ධාතුවේ නිරන්තරයෙන් ඇවිලගෙන දැවෙනවා. ඒ මොනවාද? දුක් ගින්න ආශාය කෙලෙස් ගින්න තුනයි. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, දුක් ගින්න තුනයි. ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝකමින්න පරිදේවකින්න දුක්ඛකින්න දෝමනස්සකින්න උපායාසකින්න බුද්ධිනිය අටයි. මේලායින් තමයි මිනිස්යෝද, දෙවියෝද, සිව්පාවෝද, තිරිසන් සත්වද, ප්‍රේතාපායේ සත්වයෝද, බ්‍රහ්ම ලෝකෝම දැවි දැවි කියන්නේ මේ ගිහි වලින්. මේයන් නිහිත වේලාවක් මේ ලෝක ධාතේ නැහැ. ඒවා නියුල එකම තැනක් වේදවා. ඒ තැන තමයි නිබ්බුති අර්ථයෙන් නිබ්බාන කියලා කියන්නේ. ඒක එක තේරුමක්. අනිත් තමයි කෘෂ්ණාවට කියනවා වාන කියලා නම. භවා භවම් විනනේතෝ සංසිබ්බනේතෝ වානං උච්චති තණ්හා. භවයෙන් භවයට ගොතන බැවින්, හිවන බැවින්, ගැටලෙන බැවින් කෘෂ්ණාවට කියනවා වාන කියලා. කාය වාන සංඛාතාය තණ්හාය නික්ඛන්තස්සා නිබ්බානං පිවුච්චති. ඒ වාන සංඛ්‍යාත වූ කෘෂ්ණාවේ නික්මුණු තැන නිසා නිබ්බාන කියලා කියනවා. ඒ පදයේ හැදුනේ එහෙමයි. මේ කියන උපසර්ගයයි වාන කියන පදයයි දෙක එකතු වෙලා නිබ්බාන කියලා පදේ හැදුනා. මේ කියන්නේ නැත කියන අර පැති උපසර්ගය. වාන කියන්නේ තෘෂ්ණාවට නමක්. මේ වාන කියන තැන වා යන්නේ ආ යන්නේ වෙන් කරලා අල්වා යන්නේ දිත් කරනවා. දිත් කරලා බොහෝ වාස කියලා මේ වායනෙට බාන දෙකක් වෙනවා. ඒක සංදි වුණාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. තෘෂ්ණාව නැති තැන
නිර්වාණය පමණයි කෘෂ්ණාට යන්න බැරි තැන. අනිත් ලෝක හැම තැනම කෘෂ්ණාව පිළිලා තියෙනවා. අවිද්‍යාවේ පතම් භාවයේ දක්වාම ලෝක ධාතුම කෘෂ්ණාවට යටත් වෙලා තියෙනවා. නිබ්බාන කියන මේ සාංශ ස්වභාවයට කෘෂ්ණාව අරමුණේ කෘෂ්ණාට අරමුණ වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිර්වාණ ධාතුව කෘෂ්ණාවෙන් තොර දැරින් නිබ්බාන කියලා හඳුන්වනවා. ඒක ලක්ෂණේ සම්පති ලක්ෂණ නිබ්බානම්. නිර්වාණයේ ලක්ෂණේ ස්වභාවයේ ශාන්ති ස්වභාවයයි. අච්චි රසං. ඒක සුතලීමක් නැති බව ව්‍යාකාරීත්වයයි. ඵලයයි. එතකොට ඒ ශාන්ති ලක්ෂණ වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සත්‍යයෙන් සුතලීමක් නැත්තා වූ ස්වභාවයක නිර්වාණය තවත් විශේෂණ පද රාශියකින් හඳුන්වනවා. ඒතං සන්තං ඒතං පණිවිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බුද්ධ ප්‍රතිපත්තිසංගෝ සන්නක්ඛයෝ විරාගෝ සන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. එතකොට මේ නිර්වාණ ධාතුව ශාන්තය ප්‍රණීතයි. ඒ මොක් නිසාද? සබ්බ සංඛාර සමතෝ මේ ඉපදීපදී බිඳි බිඳි දැවි දැවි පවත්න සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් බැවින් නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. සම්බුද්ධ ප්‍රතිපත්තිසංගෝ සතරාකාර උපදීන් වත්තරීම නිසා නිර්වාණය ශාන්තය ප්‍රණීත. මොකක්ද මේ සතරාකාර උපදී කියන්නේ? කාම උපදී, කන්ද උපදී, කිලේශ උපදී, අභිසංකාර උපදී කියලා උපදී ජාති හතරක් තියෙනවා. කාම උපදී කියන්නේ කාම කුසලාව. කන්ද උපදී කියන්නේ ස්කන්ධ පංචකය. කිලේශ උපදී කියන්නේ 1500ක් ක්ලේශ. අභිසංකාර උපදී කියන්නේ කර්ම සම්භාරය. මේ ඔක්කොම නැති එකම තැන තමයි ඒ නිර්ූපදික නිර්වාණ ධාතු. සබ්බ උපදී පාට නිසා ගෝ උපදී සියල්ල මාස්තරෙනවා නිර්වාණයට පැමිණීම. ඒ නිසා තමයි නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. නිර්වාණය මේ කියන්නේ කාම තෘෂ්ණාවක් නැ, පංච උපාදානස්කන්ධයක් නැ, 1500ක් හේතයන්ගෙන් බිදක්වත් නැ, එවාගෙම කර්ම කුසල අකුසල කර්මයන්ගෙන් බිදක්වත් නැ. ඒ නිසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. රාමේන සන්නක්ඛය සම්භූපද ප්‍රතිනිස්සග්ගෝ සන්නක්ඛයෝ කුෂ්ණාවගේ ශේරීමයි නිර්වාණය. විරාගෝ මේ සියලුම සංස්කාර ලෝකෙන් අනිත් පැත්තට හැරීමයි නිර්වාණය. විරාගිතේ ඒකයි. නිරෝධෝ මේ නිරෝධ වෙන සියලුම නාම රූප සංස්කාරයන්ගෙන් අනිත් පැත්තටපත් වීම තමයි නිරෝධි කියලා කිය. ඒක සාන්තය ප්‍රණීතයි. තවත් දුරට හඳුන්වනවා විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං එත් පතනියක ආපෝ තේජෝ වායෝ නගාදති එත් දීගංච රස්සංච අනුන්තුලං සුභා සුභං එත් නාමංච රූපංච ආසේතං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා හේවත් සූත්‍රයේදී සඳහන් වෙලා තියෙන ගාථාවක්. ඒ තේරෙම විඥානං නිර්වාණය නිකම් හිතකින් දකින්න බෑ, විශිෂ්ටඥානයෙන් දකින්න ඕනේ. විශිෂ්ටඥානය කියන්නේ සතර මාර්ගඥාන සතර ඵල ඥාන. එයින් දැකිය යුතු බැවින් විඥානං අනිදස්සනං ඈත තේන් නැති ශාන්ත ස්වභාවයක් නිර්වාණය. අනන්තං කුණක් මේ කෙලවරක් පෙන්වන්න බැරි බැවින් නිර්වාණය අනන්තයි. සබ්බතෝ පබං ආත්මසිම ප්‍රභාස්වරයි. එමු නැත්නම් ආත්මසිම බැස ගන්න තොටු පොළවල් තියෙනවා. සම සතිලිස් කර්මස්ථාන ආදි වශයෙන් ආත්මයෙන් බැස ගන්න පොතු පොළවා කියන තැනක් නිර්වාණය. එත් පතනේක ආපෝ තේජෝ වායෝ නගාදති. කියන මහා පොළවක් නැහැ. ජලාශයක් නැහැ. සුළඟක් නැහැ. බින්දයක් නැහැ. එත් දීගාන්ත රස්සංච අනුන්තුලං සුභා සුභං. එතන දික් බවක් නැහැ. කෙටි බවක් නැහැ. සියුම් බවක් නැහැ කියන්නේ කුඩා බවක් නැහැ. මහත් බවක් අසුකුරු බවක් ආදී ස්වභාවයක් එහි ඇත්තේ නැහැ. එතන නාමං රූපං ආශේෂං උපරුජ්ජති. එහිලා නිර්වාණයද පැමිණීමේ නාමයයි රූපයයි සියල්ලම රැඳෙනවා නවතිනවා. විඥානස නිරෝධේන හේතේතං උපරුජ්ජති. අනවරාග සංසාරේ අතරක් නැරේ අතරක් නැරේ තේලියද දන්වල් කුරුක්කලක් මෙන් ආව මේ විඥාන පරම්පරාවේ නිරෝධයෙන් නිර්වාණ ධාතුවට සැපත් වීම සිද්ධ වෙනවා. ශේෂං උපරුජ්ජති කිරුවක් නැතුව විඥානයේ නිරුද්ධ වෙනවා. මෙන්න මේ ලක්ෂණ නිර්වාණ ධාතුවේ තියෙනවා. ඔය නිර්වාණ ධාතුවේ ශාන්ත ස්වභාවයේ
මේ තරම් උතුම් බැවින් තමයි බුදුපසේ බුදු මහා රහතන් වහන්සේ වගේ දීර්ඝ කාලයක් තිස්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අභිසාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමී 10 පුරමින් ආවේ. සතිපට්ඨාන සම්්‍යප්පදාන ඉර්ධිපාද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම වඩමින් ආවේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවෙන්. අපේ සරුවඥන් වහන්සේද මෑණියන් කරපිට තියාගෙන මහ ශෞර්යයේ කියලා බුදුබාපතුරු දිනේ පටන් අසංක කාලපලාක්ෂයක් සිටින්න බුදුබාපතමින් 125,000ක් සරුවඥන් වහන්සේලා සම්මුඛයෙන් පෙරම් පුරාගෙන ආවා. පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් නවාසංක කාලපලාක්ෂයක්ම වචනෙන් බුදුබාපතමින් 380,000ක් සරුවඥන් වහන්සේ සම්මුඛයෙන් පෙරම් පුරාගෙන ආවා. දීපංකර පාදමෝලයේදී කරුණු අටක් එකතු වීමෙන් මත බුදු වෙන බාට නියත වෙලා සමත් සින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් විසුතුරු ආත්භාවයේ දක්වා ආවා. විශාන්තර ආත්භාවයේදී අස්වාරයක් මහා පොළව කම්පිත කරමින් බෝධි සම්භාර මස්තකක් ප්‍රාප්ත කොටගෙන කුසිත ජීවි ලෝකේ පහළ වුණා. දසදහසක් සක්වල දෙවියන්ගේ ආරාධනා පිළිගෙන පස්මා බැලුම් බලා මනලොව පහළ වුණා. 29 වෙනි අවුරුද්දේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. සති දෙකක් ඇතුළත අභිඥා මේ අස්ස සමාපතිලාභී වුණා. එලාට මැදුම් පිළිවෙත හොයන් ඉස්සරෙලා දුෂ්කරක්‍රියාව අනුගමනය කළ අවුරුදු 6ක්. මැදුම් පිළිවෙත සොයාගත්තා උපතින් 35 වසරේදී විජයසේ බෝධි රාජාන් වහන්සේට වැඩම කරවා වජිරාසනාරූඪව සපරිවාර මාර පරාජය කරමින් සමාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් දස බල ඥාන චතු විශාල ඥාන චතු පරිසම්විදා ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති සරුවක්ෂ සාක්ෂාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වුණා. සත්සතියක් ගෙවමින් නිවන් සෝදින්ද රක්මාදා දිනේ පිළිගෙන දස දහසක් ලෝක ධාතු එකඳින් දහම් දෙසුවා. පළමු දේශනාවෙන් අසංකේයයක් පිළිසිනවන් දැක්වා. 45 අවුරුද්ද මුළුල්ලේ දෙසූ දහමින් සූමිති අසංකේය 960,000,000 දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අනාගතේ බල අදිස්ථාන බල පිහිටුවා සුදු බුදු රැස් නිහෙදන දළදා ස්පර්ශයෙන් සුවාසෝදාස දහම් කඳ දේශනා කළා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ආලෝක කරන මිනිපාන්දක් මෙන් බබලමින් වැඩ සිට ආයු කෙලවර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර ලැබියා. රහතන් වහන්සේලාද ආයු කෙලවර පිරිනිව වුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. සසු ජනතාව ශෝකයේ කර්මා රූපව මිය පරලෝ ගියා. යදීටි යාරස්ථාන රාජධාන උයන් පුකුණු මාලිගාවේ සියල්ලද නස්සාවශේෂ වුණා. මේවා විරහඳ තානකා මහා පෘථි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දුරුවන් ලීට කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමුම් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් මුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල පිට ඇති හිතලද සෑම සාස්කාර ධර්ම ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිලියෙන් නැතිලියෙන් එකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකායි. කැමති කැමති සේ ලෝකවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනත්ත බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. මේ දුක උපදවන තෘෂ්ණාව දුක් සමුදයාරි සත්‍යයි. දුක සමුදයත් නැති සාන්ත නිවන දුක් නිරෝධාරි සත්‍යයි. නිවනට පමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් සිරුවා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන් පාරමී ධර්මයන්ගේ අනුභවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කළේ කෙලෙස් විනිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනේ සෑම කල්හි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරා රැස්වන්නේ සෑම කුසලයක් බෝධිපාක්ෂික ධර්ම බවට මාර්ගාංග බවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පාරමී බවටපත් වේවා. සතු බෝධියකින් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු.
මාසයක් පාසාම ප්‍රාප්තිදාන සීලයෙන් සිදු කරන ධර්ම දේශනා පන්තිය අද මේ දවසට යෙදුණා. මේ වෙලාවේ ධර්ම දේශනය සඳහා වැඩම කරවාගෙන සැමිලෙමින් දෙපාදුවා අසින් පනවා වඩා හිඳුවා වැඩ නමස්කාරයෙන් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාරය ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතේ පිණිස පවතිවා. උපේතන ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ අභිවෘද්ධියේ ප්‍රේස පවතිවා. නමින් අභව අප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය අස්නි දසනායක දොස්තර මහත්මයාට මේ පුණ්‍ය ලාභයක් වේවා. හිතින් මෙලින් එතුමාගේ පුනර්භවයේ ශෝභා සම්පන්න සුගතියක්ම වේවා. උපනුපන්තන සුවසේ බෝධි සම්භාර පුරාගෙන සතු බෝධි ඥානයෙන් අග්‍ර අමා මහ නිවන් සුව ලබත්වා. ආශා කරුණාවෙන් පින් පමුණුවා.